සාම ක්‍රියාදා මේ හා සටන්විරාම ගිවිසුම අනතුරක පාතින බවට රටතුළ මහත් ආන්දෝලනයක් තිබේ. ඊට හේතුවේ ඇතේ පසුගේ දින කිහිපය තුළ නගින් හිරපලාතේ පැගුණ රටසුන් කාරී සිද්ධී මලාාව සහ තමිල් සෙල්වොම් විසින් වාද්‍යවලට ප්‍රකාශ කර ඇති ඇතැම් කරුණු නිසාය. පසුග කාලේ මුළල්ලේම සටන් විලාමය පාතිද්දීම ආරක්ෂකාංශ වෙත ප්‍රහාරගනාවක් එල්ලවිය. ඒහේත්තුවෙන් ආරක්ෂකංශවල හා බුද්්‍යාස සසාමාජිකයෙන් කිහිපදන කුමිය ගොස් තත් කිහිපදනෙකු තුවා ැබිය දහ පවසන්නේ සන් කාරී හ ප චඩකාරයෙ යා සිතුකාെ කොට මාජකෙන් බවයි. මෙ ോැ ශ්‍ර ංකා රක්ෂ ංශවිසිෙන් ප්‍රදශන ක් වගකීීමම් සහිත බහ වි්‍යගරක වත් ඉවසීමත් ෘතිී ආරක්ෂ හමුදාවක් ප්‍රදර්ශය කරන ඉහළ ගුණාත්මකතත්ත්යකි. ප්‍රච කාර ආක් ං සි ී වලට ප්‍රතිචාරදැක්වීමට ගේ නම් ෙස තත්වය මීට වඩ ෙනස් වීම ැහවි තිබෙන. සිදී හේව සන් රම ිවිසමට දුවන හනය සල්ුවෙන් තක් සිර කළන හැකි. කොටි සං්‍යධානයේ සිද්ධී පතික්ෂේප කල, ඒ පිට පස ඔවු ට්න වරහසක් නොවේ. නමුත් මෙට ආක්ෂ කංශවලට පෙරලා ඔවුන්ගේම ප්‍රචන්්ඩ ස්රූපයයක් ප්‍රදර්ශනය කරන හැකිිය. ඔවුන් මුළු රටටම වග කියන පිරිසක්කය. මේ තත්වය සරන් නිරාම නිීක්ෂණ කමිට්වේද ශේෂ අවධානයට ලක්විය යුතු බව අපගේ වැටහීමයි. මේ තත්ව පදනම් කොට ගෙන අවශ්‍යනම් යල යුදධ කරාවද ඕනෑම පරිච්චේදයකටද ගමන් කළ හැකිය. ඒ තවත් බරපතන විනාශන් රැසකාරම්භයි. ඒ නිසා කොටි සංනිධානයේ මෙමනික්‍රියාපාලනය කිරීමට සටන් විරාම නිීක්ෂණ කමිටුවට වගගේ මක් තිබේ. විශේෂෙන් දෙපාර්ශවය අර අසන්කර ඇති සටන් විරාමගිවිසු මාරක්ෂාකිරීමේ නිසවක් දක්වා මේ කරුණු විතැන් කළ හැකිය. ඒ ඔවුන් එක චෝදනාවලට පිළතුර දෙමින් පවසන්ඩේ තමන් නිරීක්ෂකෙන් මස පොලිසියනොවන බයි. විශෂෙන් කුමුණ තත්වයක් යට තවෝවද අදාළ ප්‍රදේශවල නීතිය හා සාමේ රැකීම හෑමදිනාම එක්ව කළයුතුය. එසේ නොවනොත් ඇතිව තත්වයකදී දැඩි ලෙස පීඩාවදින්නේ අදාළ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවය. මේ තත්ත්වය තුළ මෙට ආරක්ෂක බලාධාරීන්ගේ බලවත්්‍යවසීමත් ප්‍රච්ටකාරින් කෙහි සටන් විාම කමිටුවේ විේෂ අවධානයක් යමු ව යතුය. එමෙන්ම ඔවන් යම් ප්‍රහර රැසකට සූදාන වන බවක් ද එසඳ හාගෙනපපු පුරණ ද්‍රව්‍ය මේ දින කිහිපිය තුළ ආරක්ෂකංශවල අතරංකොට පත්විය. මේ තත්ත්වය සාමයට ගුරදායක නැත. මේ කරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේද අවධානය යොමු ව යුතුය. මේ පසුකරන්නේ විශේෂ කඩයීමක් විය හැකිය. එහිදී අප හැමදිනාම ගත කරන ඉවසීම් සහගත බව බොහෝ දෑ හොඳ හතතහනවනු ඇත. එසඳ හාවශ්‍ය දෛර් යා ශක්තිය ලබාග යු ැකට අද .